අයින් සුබ්ූ දැසනක් සමානත්මතාවය කියන්නේ මේ ලෝකේ හැම පුද්ගලයකුගේම අයිතියක්. හිමිකමක්. නමුත් බහුතරයක් රටවල සව් දෙෙස අපේ විවර්ශනය කරනකට බහොතරයක් රටවල සමාචවල ජනතාවට අහිමි වී තිබෙන දෙයක් තමයි සමාත්මතාව කියන්නේ. බොෝ රටවල එමත්න් බොහෝ ආයතන වලගත් ඉහල සිට පහලට දුරාාවලිය තුළ මේ අසමානකම්. දයනවා මිකම් හිමි වීම බෙද නවා. ති එවැනි තොරතුරු ඇතුළූ ලෝකතව බහතරයක් රටවලින් වාර්තාාවන විධ අරග අර්බුද්‍යන් සහ ද් ර త ం ද ොత . එමනම් එක కපි කතා කර ොනමද අද දසේ වුණ පෑවි හරතු లోෝකෙන් ර්තාාව . මේ පෙළ මන. දැන් රුස්යානු ප්‍රහාර යුක්්‍රේණය වෙත එල්ලවීම යුක්‍රේණයේ ප්‍රති ප්‍රහාර මේ පිළිඳව කතා කරන පෝදතිීන් සාමානධයක් බවට පත්තු තිබෙන මාසයකට වැඩිකාලයක් අකන්්ඩවේ ප්‍රහර ධයක්ක්වමින් පවතින ලෝක විදරටවලට ැදිත්වමින්තිබෙන දැ නොවාද ක්‍රේ ත් මත්ව නගෙන හි ප්‍රදශ දන්නුොට ැවිලි ඇති බවවාර්ාව වන ඒවගේම ුනාන්ස් ප්‍රදේශයට රුසියානු දැඩි ප්‍රහාර එල්ලව ඇති බවතමයි වාර්තා වෙන්න යුක්්‍රේණන. සුේ‍ර ැ නැගෙන යක්්‍රණයේ ප්‍රධාන කලාප දෙගක් වන ලුහන්සාඩොන්ඩස් කියන කලාප තමයි හුසිියාවේ ප්‍රධාන ඉලක්ක බවට පත්වන මේ සමස්ත යුද්ධේද ප්‍රදශ ග්‍රහණයට ගැනීම තමයි රුසිියාවේ රුසියානු හමුදාවේ අරබුණ වනේ. තැන් මේ අපි දන්නන් නමුති යුද්ධේ ආරම්භයත් සමඟ රුසියාව වඩත් වැඩි අවධානයක මුකලා කිව් අගඩුවරය වගේම දෙවැනි ප්‍රධානගරය වඩ කාකිවුුණනගරය. ට පසේ දකුණුදිිගේ රුසියාව මරයේ පෝල් නගරඒ වගේ දකුණදික රුසියාවේ තියෙන වරාය ආශ්‍රිතයි ක්‍රමෝපයයි අතිගේ වැදගත් ප්‍රදේශ මේවා රුසියාවේ ඉඩක්ක බවට පත්වනා. නමුත් යුද්ධේ ස්වභාවේ වෙනස් සෙද්දී එක කිය රුසියාව පක්ෂා නොකළ පරිදි ක්්‍රේෙන් හමුදාව ශක්තිමත්වෙෙද්දී ඕට බටහිර රට වල දවිය අාවද ලැබිල ඒවයි රුසියානු කහමුදාව සම සටන්වාදදිී තත්වය වෙන සතර හැරුණ. ද මේ අපි දකිනාආකාරය දරුණු සටන්. ජරනාවක්ක පවතිනවා බේරු ැගනිිී යුක්ේ නමුත් අපි අර කලින් සඳහන් කරපුකිවූ සහ කාකීව් අවට ප්‍රදේශ මේ වෙන කොට රුසියානු හමුදා ග්‍රහණෙන් විදිලතියෙන මොකද යුක්්‍රේන ප්‍රතිප්‍රහා රහම්ුවේ රුසියාවම කලාපොලින් හමුදාව ඉවත් කර ගත්ත බවතමයි අපි දන්නේ මීට මාස කීපයකට පෙර. ඒ අනුව රුසිාව ඔවුන්ගේ යුද්ධේ දෙවනි අධර ප්‍රකාශයට පත්කරා වසුගේ මාර්ත මාසය වෙන විට එඇතින්ද ඔවන් කියා සිටියේ තවදුරටත් යුක්්‍රේණ සමස්ති යක්‍රේණය යටත් කර ගැනීම වෙනුවට දැගනේ යුක්්‍රේණේ තමන්තර ගැනීමේ ක්‍රියාවලි සිදුකරගෙනයනොකිි යනවා මයි දැම අපි සඳහන් කරපෝ ලුහන්ස් ප්‍රදේශයේ සටන් පිළිබඳව ලොකු අවධානයක් මුවෙලාතිබෙන්නේ. ඊයදිනය තුළ එල්ල වෙච් නහන්ස් ප්‍රදශයට ඇන්වෙච්ච සටන්වල මෙේ ප්‍රහාරමලින් සාමාන්‍ය වසියන් දා හතර දෙෙනෙකු බියගේ බවත් පහලොස්තෙ ෙක්තුවල් ලැබූ බවත් එම කලාපේ යක්‍රේයනු බෞදධහරින් ප්‍රකාශ කරනවා ලුහන්කි වැඩිකොට සත් තවත් පවතන ුක්්‍රයන හමුදාවතේ නමුත් ෘසියාව ක්‍රමක්්‍රමේෙන්න්නේ කලාපේට ලංව විින් සිටි නොයෙක් තමයි අපිට දරගන්න ලබේ අලුත්ම තත්වේ තකොට ලුහන්ස්කි නාගරිකඒ පාලනාධිකාරය නගරාධිපතිවරය සඳහන් කරනවා සිට යුකරේන්ස් ලුහන් ව තෙවරේව දවනු ආ්ඩුකාරවනය සඳහන් කරනවා මේ ලුහස් ප්‍රදේශය තත්ත්වය දින පෑම් පෑම්ම නරකාතන හැරමින් පවතිනක්ක මොකද රුසියාව සම්පූර්ණ බලය යොදෝ නො මේ වෙනවිට එම ප්‍රදේශය අත්පත් කර ගැනීම සඳහා තැන් ොෝදුරට මේ යුද්ධය අවසන්වීමට ඉඩකඩ පවති මේ විශේෂයම නැගනිී යුක්ක්‍රේඩය ුයායන හමුදාම සම්පූර්ණය මත් පත්කර ගැනීමේ තත්වයක් යටතේදී තමයි අපට දගන්න ලැබෙන්නේ මේ යුද්ධේ යම් කිසි අවසානයක් කරා ඇදීමක් පිළිබඳ ඔමකද මේ රුසිියාව අර්මුණ වෙලා තියෙන කකිසිේ හෝ ඔඕුන්ට වඩාත් වාසිදාය කලාපත්පත්කර ගැනීම අනුව තමයි ඔබදැ යුද්ධේ වත්මන් තත්වය පිළිබඳ ඔය අන්තර්ජාලය තින සිතියමක්කට යොවූනොත් ඔඹ දැනත් පේන තින පැහදිලිවම නැගෙනහිර කොටස වගේටක් ඊසාට පැත්තට වෙන්න තීර ප්‍රදේශේීදර නැගෙන හිර කලාපය ඉල්ලනට ගිනිි කොටදි කලාපය සහ දකුණේ. ය ඈත කෙලවරේ තියෙන ඔනිසා වගේ නගර හැරුණුොට මේ වෙනකොට සියල්ලම ඒ කලාප සම්පූර්ණයෙන්ම වගේ යුක්්‍රේඩයට අහිමි වෙලා යෙන රුසිියාවේ කලාපය තමගින් ප්‍රහණයට අරගෙන්න්න තියෙනවා. ඒ තුළ එක් පැත්තකින් රුසියාව නැගෙන විපේණය සහ ඔුන්ගේ දේශීම අතර තියෙන ඒ වාසිදායකතත්ව ප්‍රෝජනයට කන්න බ රුසියාාවට රජුවෝම නැගෙන ප්‍රේට ඇතුළලට පුුවන් ඒවගේම දකුණුදික් කලාපේගත් තාහම උප්‍රේනියන් රජයට මේ විශේෂයෙන් කතා කනෝට ඔය දකුණුදිග කලාපේ තියට කළු බොහුදු කලාපය අත්පත් කර ගැනීමේ වාසිදායක තත්ත්වය මේවැටක රුසියානු සමුදාවත් ලැබිලා තිය යයි තත්වේ තමයි අපිට යුක්්‍රේණය පිළිබඳව කතා කරන යුද භූී තත්වය පිබඳ කතා න නකිල් ලැබෙන්න්නේ මෙතන්ද තවත්කාරණයක් ස්දාාන් කරන්නන යෙදැ යුදධ තත්ත්වය ඒයාකාරෙන් තිබේසුර ේත්‍ර රාජ සාත්‍රික පැත්තෙන් රුයාාවු බලපෑම් කිරීමේ ක්‍රියාමාර්ගගේ තවදුරටත් වඩාත් දරකත්න හැරමින් පවතිනවා මේ වරකොට ඇමරිකාව යම් සාර්ථකත්වයක් ලබලතිනව රුසිියාවේ ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කිරීම සඳහ. විවිධ ක්‍රියාමාර්ග අරගෙනතිනව පි දන්නවා රුසියානු මුදල් ඒකක විශාල පසු බෑමිකට ලක් වෙලා තිබෙනවා. ඒ අතරවාරයද ඊයදිනේ ඇමරිකාව ඇමරිකානු බහණ්ඩාගාර්ධ පර්වේතු සඳහන් කරන්නවා රුසිාවට විදේශ අය ගෙවීම සඳහා පවතින ඉඩකඩ අහුරාලමින් සම්බාධක තවදුර්ටත් පුළල් කිරීමට පියවර ගත්තා. එ අනුව රුසිියාවට විවිධ අන්තර්ජාතික වශයෙන් පවතින මේ ලු පෝල්ස් කියර හඳන්න නො එක ඇන්නේ විධ මූල්්‍ය ක්‍රමවේදය තුළ සම්බාධක දැම්මත් රුසියාාවට රිංගා ගිල්ලා තමන්ගේ ආර්ථිකටයුතු ඉටුකර ගන්න තියෙන ඒ. හිඩැස් මේ වෙනකට ආර්රණය කලාකි තමයි බණ්ඩා ගර්තය පාත්වේතු ප්‍රකාශ කරන්න එතකොට ඒ අනුව දැ රුසියාව ස්වයිරී බැදුම් කරහිමියන් වෙත ගෙවීමට තියෙන ණය මේ සම්හාධ කනු රුසියාව ොලර් පාචි කරන්න බැරිවෙන නිසා තම රුසියාව ඔන්ගේ තෙල් බිලදී ගන්නු රටවල්ලොට කිවේ මේ රබල් ලොලින් ගෙවන්න කියලා ඇති ඒ අනුව දැ නය ගෙවීමේ ක්‍රියාවලියත් මේ වෙනකොට රුසියාවට යම් ප්‍රශ්නයක් බෝඩ පත්වලා තියෙන එවු ඒ දෙැම්බේ තත්ව වඩාත් දරුණුවොත් ඉදිරිී සතිකහිපේ තුළ බෝදුරට සතියක වගේ කාලයක්තුළු රුසියාව නයි විදේස්පය ගෙවිය නොහැකි රාජ්‍යයක් ලෙස ප්‍රකාශයට පත් කරලෝ උන්ගේ ආර්ථිකය මේ යුද්ධේ නිසා විශාල බලපෑමකටක් කරම. ර්තික ශය හැවන් පරහීමට ලක් වුණ නටවල් කීපයක් තිබන ම වනකොට ලක ක්ම පකිස්ථානය කියයනන්න න්ගේ ේශපාලනය වෙනස්කම් එක් නව පාලනය පාලන අතට ගත්තා තන්ට ඕන් ආර්ථික කොයියා කර ක ම කර කරන ේද නු දඩ ආර්තික බදෙකට ක්‍රමක්්‍රම හැ ම සිටන ැ අතර ට ද රාබයේ සහය ලබමින් පවතිනවා. දම අලුත් ර්තාාවල දැක්වන පගිස්ාන ර්ථක විශීමම පගිස් ාන . පාලන ාරගත්ත ඉම්්‍රාන්කාන් අගමතිවරයාගේ රජ බිද තම පාලනයේ බාරගත ශභා ශරීෆ් අග්‍රාම අත්‍යවරයායට ලොකෝ අභියෝගොලට මොනදන්න සිද්ධවෙලාතිනො කියලා මේ පකිස්ානය ආර්ථක ශක්තිමත්කිරීම. සඳහාමකද ආසියානු කලාපී රටවල් අතරින් ගත්තාහම ශ්‍රී ලංකාව තමයි මේ වර කොට ආර්ථකවය වශයෙන් වඩාත්ම දරුණු තැනකට පත්වෙලා තියෙන්න්නේ. එනිසා කනගාට කියන්න මේ විවිධ රටවල්, ඕවුන්ගේ ආර්ථිකේගඩ කතාකරදදි උදාහරට ගන්න ශ්‍රී ලංකා. ද ඉන්දිය රජ දෙ වින්දිය. ඉන්දියාවේ රජයේ සහ විපක්ෂය අතර් මීදිනවල බවාග ප්‍රහාරසිද්ධ වෙන ඔුන්ගේ ආර්ථිකය සම්බන්ධයෙන්. අපි දැක විපක්ෂණර වුල් ගාන්ධි ප්‍රකාශ කල තිනු ඉන්දියාවේ ආර්ථිකයත් ලංකාව ආර්ථකය වගේ කඩා වැටනුව කියලා. ත ඒකට උත්තර දෙනවා භාර්තී ජනත ඉන්ද්‍යාවේ ආර්ථිකය හිස්සේත් ලංකාවේ හෝ පහිස්ථානය වගේ පසු බෑවකට ලක්වෙන්නඩෑ කියලෙද ඉන්දදා කඩ ගාඩු දාය තත්වය ත රටවල් ඔවුන්ගේ ආර්ථිකය හොඳකම කියන්න යොදාගන් නරක ආඋදාහරණය වි යොදාගන්න අපි විති තාම කණගාඩු දාගක ත්යක් එක කොහොමුණත් දැ මේවැෙන කොට පකිස්ථානය තත්ත්වය ඉන්දාව සඳහන් කළ පරිදිම නරකාතන හැරමින් පවතින බවතමයි වාර්තා වන්නේ. විශේෂෙන් ආර්ථිකවය පැත්තගත් තහම උද්දමන අනුපාතය සීග්‍රය නිහලා යනවා. ඒවගේම ආර්ථික කළමනා කරන ඉම්්‍රාන්්කාන් රජයට තිබෙන ලොකුම අභියෝගය ඉම්්‍රාන්්කාන් අගමැතිවරයා ඔහු ඉවත් කරන්න අගමැති පදවියෙන් ඒවගේ ඔහුන්ගේ පාලන සමය තුළ තිබිච්ච ලොකුම අභියෝගයේ තමයි මේ ආර්ථික කළඹනා කරණය සම්බන්ධයෙන් ඇතිවෙච්ච ගැටු සාගතත්වය දැන් සීග්‍රන්් ඉහල යන උද්දමන කාරිතත්වය ැලුවහම පකිස්තාානේසි පකිස්ථාන හබැකෝ පෙන්වා දෙන පරිදි අප ප්‍රරිල්මාන්සිර ධාතුුණය දශම හත්තරක් ඒ වගේම ඉදිරිකාලය තුළ තවදුරට අතිහල මින් පවතිනවා කියලා භාර්තාවෙන. දැ දෙදස් විසිය එක හයයි දශම පහක් බවට ලෙස පැවති ආර්ථික වර්ධන වේගේ දර්දේශය නිෂ්පාන්තය වේගේ.ඒ මේ වසර තුළ වඩාත් පහත වැටි කියලා පුරෝකතනයක් කල ති නොදැ. මේ දත්තානුව බැලූ හමනම් පකිස්ථානය අපි තරම් තැරකට ගිහිල්න්න තල්ු වෙලා නැහැ කඩා වැටිච තරකට දල් වෙලා නෑ. නමුත් දැ මෙතන්දිකිදැ ආසියනු කලා පෙවි දකුණු ආසියරු කලාපයගත්හ පකිිස්ාන ත්වයත් ඒ තරම් හොඳ නැහැකිනක තමයි ර්ථක විශසංගයන් පෙන්නවා දෙන්න. ඒවගේම මේ වර්තමාන ආර්ථික අරබදකාරි තත් ගෝලි ගෝලී වශයෙන් ගත්තහම රටවල්වලට දැඩි අභියෝග තියනව අපිද අවස්ථා ගන්න නෝගදි කතා කර විද රටවන අදහ වඩම කතා කරය තුකාරණය නමුත් අද අපේ කතා කරන තුර්කය තුර්කය මුදල්ලඒකය ලීරායක තවදුරටත්තා නරකවි ලස පිරහීමක් පිළිබඳව අන්තර්ජාතික මාධ්‍ය වාර්තා කරනු ැ දකුණුවාසියාවගත්තාම් විශේෂයෙන් ශ්‍රී ංකාව පකිස්තාානය ේපාලය කියන රටවල් මේ වෙන කොට දැඩි ආර්ථිකර්මුදයකට බොද දෙමින් තියෙනවා පකිස්තාානිළඟට නේපාලය ප්‍රශ්න පවතිනවා මොකද ඔන්ගේ සංචාර කර්මාන්තය ටැත්වලාතියන ගැටලු වගේ දේවල් පාදනම් කර ගනිමින් ඉළඟට බංගලාදේශය තර්මක් හොඳ තැනක පවතිනවා මංගලාදේශය සහ මාල්දීයි ඉන්දියාව සඳහන් කරන උනුත්තාවමත් හොඳ චක්තුමත් තැනක ඉන්නවා කියලා. මේ තත්ත්ව, ගෝලී වශයෙන් නරක ප්‍රවණතාවයක් පවතින්න්නේ. කරෝණාවෙන් පස්සේ ඇති වෙච්ච විවිධ ගැටලු අපනයින ශේත්‍රය ඇති වෙච්ච ගැටලු වගේ මාදා බෙදියාවම විෂමතාව ඒගේ තත්තැන්මුල් කරනේ වගේමින් පසු යුක්‍රේ යුද්්‍යයාආරම්බනා ුක්‍රණනි උද්‍යා සම විධාකාර වූ අර්බුද නිර්මාණය වෙලාතින. මේමයි බලපෑම අඩුවැඩි වශෙන් වවිධ ආර්ථිකයන්ට බලපානො ඒ ආර්ථිකයන්ගේ කලඹනා කරනයේ ඇතිවෙච්ච ඇ විසි කලන් විසිතිදු අරගෙන ආර්ථික ලබනා කරණය හොදින් කරපු රටවල් යම්මාකාරකින් බේරයින්න නමුත් ආර්ථකය දුරුවවල ටම තිීර රටවල් මලට බොුණු දෙැන්නතිී ලොකුමභියෝග තමයි ඉතායි එක්මඩි මේ ගෝලී තත්ව ඇයටතේ මාර්ථිකයන් පසු මෑමට ලක්වී විතින් ආසිය දකුණු ආසියනු කලාපේ තුළ මේ අවධානමතියනවාොදැ ප්‍ර්ටේවෙන්නේ. රටවල් කහිපයක් දකුණු වාසිාව මේ ආකාරෙන් පරිහානියට පත්වෙන වනං ක කලාපීය වශයෙන් එය සමස්ථ කලාපේ ආර්ථික අරු දෙකට ගොදුරුවීමක් ලෙස පවතික මුොකදේ ඇැ මේවා ගිලී අදි එකනකට බැදී තියෙනවා. එනිසාර තරමක් ශක්තිමත් තින ආර්ථිකයනුත් ඇදගෙන තමයි මේ පල් ෙහටයන්න නිසා මයි ඉදියාව මේ අවස්ථ ශ්‍රී ලංකාවට විශාල වශයෙන් ආධර්රකිරීමට පෙළමිලා තින්න්න අය බාද දීලා ආර්ථිකය පාත්තාගයන ති මේ කටයුතු කරන්න මොකද ඉන්දියාව ගත් හම ඉදියාවේ ඇ පෙන්ඩුවේ කලාපී රටවල රටමලට කරන අප න අන වලින්. ඒ වෙලාදාමෙන් තම ඉදියාව සමග තමයි වැඩිපුර වෙළදාම කරන මේ කලාපය රටවවා එතුන්න ඉන්දියේ කලාපී රටවල් වැටනකොට ඉන්දියාව ආදායමත් ඒයාකාරෙන් අඩුවෙන. ඉනිසා තමයි ඉදියාව පුත්සාහගන්න මේ ආර්ථිකයන් මොකද මේ අපි දැක්කා. එක් සුම්ස අස හ එ සය අනු හත අනුවට වකවානුවේ හාසි අනු වාර්ථකර්මු දේ. කොම දසිාව තායිල් දෙේ පටන්ගත්ත ආර්ථිකර්බද එක පෙළට රටවල් වටගෙන ඉදිරියට ගිය කියලා. ඉන් පස්සේ දෙ හත දෙදා සටවකවානුව පැමිණි ඇමරිකානු වාර්ථිකර්බු දයන් පසේ ඇති ච්චතත්වය අපි දැක්. ති ඒවගේ වාතාවරණයක් මේ වෙන පොට ලොක නිර්මාණ විම් පවතින එනිසා ආර්ථක වශයෙන් ගැටලු තියෙන රටවල් ඉස්සප නම රැල්ලට ගොදුරුව වවා කිවත්ඒ නිවැරදි අපි ඉදිරියේදිත් මේ ගැ ගොරත්තුොන්තුරන් තින ගෙන කතර ලා පොත්තු වේ. අතර තත් වැදගත් සාච්චාවක් සමුළුවක් ජපනයේ දී අරම්භ වනම තමයි කොඩ් නාක සමුළලුව කොඩ් රටවල නායකගේ සමුලු ආසියානු කලාපේ ආරක්ෂාව පළිඳව සාකච්චා කරන සමුළුව. තැන් මෙහිදී ගන්න ීන්ද තීරන සාචාවන් පිළිබඳව ඉන්දයාාවත් ෘෂාාවත් අවධාන යොෝමනම. ඕද මේ කොඩ අපි ගත්තොත් ආසියාරු කලාපේට ෘතියද ලොකුබ කැනේ මේ ආසියාරු කලාපේ ආරක්ෂාව තමන්ට වාසිදායක ලෙස තහවුරු කර ගැනීම ඒ වගේ ආරක්ෂ කටේතු මෙහේවීම සහහි වගේම අමියෝගාත්මක රටවල්වන චීනය සහ රුසියාව මේ කලාපය තුළ ස්ථානගතවීම කියන කාරණා බැලුහම මේ වෙනට ලොකුම අවධානයක් උඹවෙලා තියෙන්නේ මේ ආසියානු කලාපීය ආරක්‍ෂාවිළිබඳ තුකරට දැ මේ ගැන කොඩ්ගරූප්ැ එක හෙමත් ඇත්තම් මේ ප්‍රධහන් රටවල් හතරේ සමුළුව මේ ජපානේදිී පඇත්වෙනවා ඇමරිකානු ජනාධිපති චෝබයිඩන්ගේ ප්‍රධානත්වෙන් එතකොට දැ මෙතෙන්ද මූලික වශයෙන්ම අවධානයට ලක්වෙච්ච කාරණය තමයි තැන් මේ කොඩ් නායකෑන් විදිහට ඇමරිකාණු ජනාධිපති ජෝබයිඩන් එවගේ ඉන්දී ආ්‍රාමාත්‍යය අරේද්‍ර මෝදී ඒවගේ ජපාන අගමැති පුුමියෝ කිසිීඩා සහ ඔස්ට්‍රලියාවේ අලුතෙම්ම බලයට පත්ත චා ග්‍රාමාතව හුගේ පළමු කටයුත්ත මේ සම්ලෝට එක්වීම ඇන්තන ඇල්බනිස් මේ මොකද මේ කොඩ් කලාපයේ රටවල් විදි කොඩ රටවල් විදිණ හඳුන්ුවන්න්නේ ඇමරිකා එක්සත් ජනපදේ ඉන්දියාව ජපානේ ස ඔස්ට්‍රේලියාව හරිටම මේ ආසිියාවේ අන්ත කිහිපේක තියෙන රටවල් සහ ඇමරි එක්සත් ජනපද. මේ මෙතෙදී තියෙන ප්‍රධහනම කතාපාට ලක්වෙච්ච ප්‍රධානම කාරණය තමයි මේ සමුලුව හා සමගාමී ඔබ දැක්ක පරිදි කලින් දර්ශනවල දක්ක පරිදි රුසියාවසා චීනය එකතු වෙලා මේ කලාපය තුළ යුදධ අභ්‍යාසයක් සිදුකරමින් පවතිනේ යනුව ඇතර ගුවන් හමුද අභ්‍යාසයක් තමයි මූලික වශයෙන්ම සිදුකරමු බන්නේ එොට ඉන්දියාව සහ රෘසියාව සතු නවීනතම ගුවන්්‍යානා මේ අභ්‍යාසය සඳහා යොදාගෙන තීරෝ. එතකොට ැ කොඩ්ඩනායකැන් හඹු වෙලා කලාපීය වශයෙන්තින ආරක්ෂක අභියෝ ගැන කතා කරදීට ප්‍රතියඋත්තර වශයෙන් පුෘසිියාව සහ චීනය එකතු වීයි කැ ඔවන් එකට එකතු වෙලා අභ්‍යසයක් සිදුකිරීම කියන කාරණය. එක් තරා කාරයක මේ කොඩ්නායකයන්ගේ විශේෂ අධානයට ලක් වුණ ඇතදදි ජෝබයින්් ජනාධිපතිවරයා සඳහන් කර තින මේ චීරය දැන් යුක්‍රේණ යුද්ධේද යම් මැද තැරක හිටියත් මේ වඩකොට චීනය නවතත් රුසියාව දෙසට තල්ලුයි මක්තිවකිට කාරණය ජෝබයින්් ජනාධිපතිවරයා මොතුක ලති නති මේ සමුලුවේ අවසානයේ වගේම එහි තන් තරු පිබවත් අප ඉදිරිදි කතා කරන බලාපොත්තුවල ඔස්සේ කලාපයේ වශය නැතිවන ල පෑම් පිළිබවත් අපේ අවධානය ඉදිරියේදී යොගීමට දීතයි ඇතෙකම වාර්තාවන හිටපු මිරිකානු ජනාතිීපතිවරක් ෝ බු ඔහු ගාතනයකිරේ සැලස්මක් ්‍යර්තකිරීමට Fබ අතනයට හැකිව බ ඔන් පවසන ඇයි මේ ආකාරයට හිට පුජනාධිපතිවරක් ගාතය කර ඇමරිකාරු හස් පරක්ෂයන් සඳහන්ක ආකාරණ සත්‍රා මරිකාු ජනාධිපතිවරුන්ට තර්ජන තියනවා එකන ඔවන් මරිකාවේ සතුරන් නිරන්තරෙන් උත්සාහගන්නවාහි ජනාධිපතිවරුන් ඇබ තම් මේක යම්මහකාරයක ප්‍රචාරාත්මක වාසියකන යම්ගසි ත්‍රස්ථවාදී හෝ සදන්ද කණ්ඩායමකට මේ හිටපු ජනාධිපතිවරේ කහෝ ගාතනය කරොත් ඒක ඔවුන්ගේ ප්‍රතිරූපය ශක්තිමත් කර ගැනීමේ කතත්වයක් විදදිේයට තමයි සැලක මෙැන්දී ජෝජබ්ඩි බුෂ් ගාතර ප්‍රාත්නය පිළිබඳව අමරිකානු F FBII ආහිතනය තොරතුරු හෙළි කල්ලා තියෙනවා. මෙ පසුගේ වාාසිත් තමයි මේ මෙහිෙවම ගැන තොරතුරු සොයාගෙන තියෙන්නේ. මෙතැන්දී බුෂ් ඝාතනය කිරීමම් සඳහා ඉදිරිපත්වෙලා තියෙන්නේ අයියේ සංවිධාන ස්නමික් ේට් සංවිධානයේ සිම්පත් සහිසේ ගැන්නේ සංවිධානයට සහිදක්වන්න්ඩෙක් විදිරි තමයි. ඔහු ඇමරිකාවේ ඔහයෝ ප්‍රදේශයේ ජීවත්ව පුද්ගලෙක් බවත් ඒ වගේම ඒ සඳහා ඉරාකේ ක්‍රියාත්මක සන්නන්ධ කල්ලිවලින් ලබාගත්ත ආධාරූපකාරයේ අටතේ මෙහිුම දියත් කිරීමට සූදානම්ව තිබූ බවත් F FBI තන ප්‍රකාශකර නොයි වගේම. මේ ප්‍රහාරකතියට අවශ්‍ය දේවල්ක්සි මික්සිකෝ දේශී බව ඔස්සේ රැගනීමට මේ බෝන්් පියෝර ගත්ත කියලත් උත්සාහර මි හිටිය කියලත් වාර්තාාව වෙනවා. නැබිතන්දී ජෝජ්‍යපි පුෂ් විශේෂයෙන් ඉලක්ක බවට පත්තිනවා මේ කණ්ඩායම්බල මොකද ඔහු තබයි කැදෙදාස් එක සැත්තැම්බරි කුලාා ප්‍රහාරය සිදුවර විට රිකා ජනාාධිකතිවරයා වෙලා හිටියේ වගේ මොහුනිදස්කේ නවම්බර් බාසේදී මේ ඇග නිස්ා ආක්‍රමණය වගේ විරාකාශක්‍රමණේ මේ යුද්ධ සියල්ලම සිදනේ පුෂ්ග පාලන සමය ඇර්තය ඉනිසා තමයි පුෂ්ග පාලනේ අවසන් වට ඇමරිකානු ජනතාව දෙහවුරුද දෙද සටවුරුන් දෙදී විශාල වශයෙන් පසු බෑමකට ලක්වෙලා හිටියේ මොකද මේ යුද්ධ ගරනාවකට ඇමරිකාව දායකවීමම් නිසා ඇතිවෙච්ච අර්මධ කාරිතත්වයක් ඒේ වගේම ර්ථිකාර්බුදයක් පදනම් කරගනෑ මරිකාව ඒවක්වානු ලොකුේ ගැටලුවලට මහන පෑේ ඒ තත්වව තබයි ඩිමෝක්‍රටි පක්ෂයේ බරක් ඔබාම එයුගේදී අතිමහත් බහතරයකින් බලයට එන්න ඔබාමට හැකියාව ලැබුණේ එනිසා අබුෂ්ට සතුරන් බොෝමයක් ඉන්නවා තින් මේ අයය සංවිධානය තමයි මේ ගාතන ප්‍රත්ති සිදු කළේ කියෙන ව අතනය ප්‍රකාශ කරන සයක් සි ග්‍රෙන්න් මේ වනකොට ලෝපුරා පැතිරමින් තිබෙනවා ඒ මංක ෆොක්ස් වයිරසය ඇතින් දලෝ සවක සංගධන පො ස් පවසානය තවත් අලුත් රටවල්තුන කටම මේරෝගගේ ්‍යාත් වෙලා තිබෙන බව ඕ මෙතෙදිී වාර්තනේ එක්සත් තරබිය මීර් රාජ්‍යය මේ මංකි පොක්ස් රෝගේ අලුත්ම ගුදුර බවට පත්තිලා තිීනවා කියලා ැ මේක පළමු වතාවටයි මේ වැැද ප්‍රරදිග කලාපය තුළින්මරෝගේ වාර්තාාවන්නේ දැන්. ඇතරම් මේ අසංගතයක් විදි රටවල් දහාටකට ව්‍යාප්ත වෙලා තියෙන්නේ. අප්‍රිකාණු කලාපය තුළ පමණක් පැවති රෝගය. ඇති නිසා මේ වෙනකොට විද්‍යාඥයන් වෛදි විද්‍යාක්්‍යන් ලොක අවධානකි පසු වෙනවා. තැන් මේ කොයි ආකාරයෙන් මේක ව්‍යාප්ත විවින් තිබෙනවාද කියලා මේ ඉදිරි කාලය තුළ විශේෂයෙන්ම දැන් ඉතායික්මඩින් ඇමරිකායක් සජ්ජනපදය යුරෝපය, පටවල් රැස්සකතියෙනවා අප්‍රිකාවෙන් පටන් අරගෙන එතොට දැ එක්සතරාබිය එවින් රාජ්‍ය වගේ තැරකට පැතිරුණහම මේක තවත් ව්‍යා්තවීමේ අවධානමතින මොකදේ එම බැන්දපෙරදික රටවල් සමඟ සමීප සම්බන්ධ ඇතියෙනවා බොහෝ රටවල් ආසියානු කලාපේ ඒවගේ අප්‍රිකානු කලාපේ රටවල් එතො දැන් ඔන්ට උන්ගේ පුරවසි යන් මේ කලාපය තුළල සේවයකන් නොයි ඒ නිසා යම්ම කාරෙක අියෝගාත්මක තත්ව ඇති නවා ේරෝග ව්‍යාපතියත්ති එක් නමුත් මෙ අ කොරෝඩ තරම් දරු තත්වයක පවතිී නැකිනක තමයි විද්‍යාක්යන් සඳහන් කරන්නේ නමුත් වේ වැළඳුරු කෙනෙක් ගවිධ චාරිීරික දුරුවල තාතින එවගේ අභ්‍යාත්දරික රෝ නිදන්ගතරෝක තත්ව ඇන්තින අයටටකේ මිය බල පෑමක් ැන වැඩ අඩ වැඩි වශයෙන් දැරන පුළුවන් කිරෙ තමයි ද්‍යක්තිය සඳහන් කරනති කන අඇතරම අධ්‍යන සිදු කරමින් පවතිනවා පිද්‍රීරිත් මේ පිළිබඳ ොරතුර හොට කිර පර. . මිනිස්සන් වගේ ම සතුන් පිබඳව විද්‍යයක්ක්නී පරීක්ෂණ කනවා යන අතීතයේ ජීවත් වතු සතුන් පිළිබඳව කරන සොයාගැනීම අතර වසර මිලියන සූහායකට පෙරජීවත්තු සොයාගත් පයාාමන උරකෙකු පොස්සිෙල හමුුවවෙ තිබෙනවා විද්‍යයක්ක්නට. . දකුණු ඇමරිකාණු කලාපෙන් තමයි හම්බයිලාතියන විශේෂ සොයා ගැනීමක් විදියට තමයි සලකරනු ලබන්නේ. මේ BBC වේබඩවිය ෆොසිල පිළිබඳව වාර්තා කරන්න ආජෙන්න්ටිනා වෙන්න හමුවනා කියලා. මේ මෙතන විශේෂත්වය තමයි උරගයා ඩයිඩ සෝ සතු ජීවත්ගේ ජීවතච්ච මේ උරගයා පට ගුරගේ ක පියාමීමට ශක්තිය තියන උරගක්විදිට සැලකිෙනවා පියාමීමට ශක්තිය තියෙන මහ විශාල සත එක කියන්නේ දැන් අපි විද්‍යක්ෂයන් උදාහරණකට ගන්නවා මේ සතාගේ ප්‍රමාණයගත්තහම උසින් දැන් සත්ව ලෝක ඉන්න උසම සත්වයන්නේ ජිරාස්. ජිරාප් තරමටම උස මහා දැවන්ත පියාමට උරගේ කියර තමයි හඳුට වන්නේ වගේම දරුණු දඩයක්කරුවෙක් විදිහට. මොකද උල් දත් සහිත මොකයක් තියෙන ඉතා වේගයෙන් පියාසර කල්ලා පහරදලා මේ සතුන් ඩැහැගඩට සමත් එච්චේ. වගේම ගුඩා සතුන් පමණක් නෙවේ මොකද මේ ප්‍රමාණයකත් තහම ඉතා විශාලයි ගුවන්්‍යානයක් තරම් විශාලතා මේ සතෙක් විදේ තමයි විද්‍යාක් යන්ගේ පොසිල අනුව නිර්මාණයක ප්‍රතිනිර්මාණය කරපු ඒ. සැකිල්ලේ දක්නට ලැබෙන්න්නන්නේ ඉතින් නිසා විද්‍යාකයන් සුවිශේෂී සොයා ගැනීමක් විදිට සල්කු ලබන ඒ වගේම දැන් මේ මොන තරම් විශේෂිත ලක්ෂණ තියෙන සතුන් අතිත ජීවත් වනාද කියන කාරණය පිළිබඳවත් තොරතුරු හෙළි කැෙන තවත් එක් උදාහරණයක් විදියට මේ ෆොසිල සොයා ගැනීම අපිට සඳහන් කරන්න පුුව. මේ භාවික ප ද භාාව ප පි ප ප රක්ෂ පවත් ු ස ද පත් ිනිකන්ඳු පුරා මක් ද න ැ හිත් ්‍ර ණන දත්ත පරිගණක මේ සියල තොරතුර එකතු රගන විද්‍යක්ය පරීක්ෂණ පවත්ව ට ද හවෙන කොට විද්‍යාත්ම කධ්‍යයන වලදී භාවිත කරන්න වඩ වැග . මූල දත්ත සමහයක්තමයි මෙගා ඩේටකිල හඳුන් වන්නේ මහා පරිමාණෙන් එකතු කරන දත්ත ඔස්සේ සිදු කරන විශ්ලේෂණය. දැ ඔබට මතක ඇතිමේ ටොංගාද උපතේ සිදුවවෙච් ගිනිකඳු විපිරීම ගැන අපි පසුමිය අවුරුද මුල භාග කතා කරයි කියැන අභ්‍යාවකාශයට පේන තරම් විශාල ගිනි කඳු පිපිරීමක් මේ ටොංගාද පති සිද වනේ කොටිබයි මුහුදු පත්ලේ සිදුවච්ච සිදුවීමට ටොංගාද උපත්තොට විශාල හානියක්ක් සිද්ධ වනාා දැ මේ ගිනිකඳු පිපිරීමත් එක්ක මේ කලාපේ දැන් ඇතිවෙලා තිය තත්වක කොහොද මොකද මේ ගිනිිකඳු නැම්බේෙන කොට සක්‍රිය භාවය අඩුවවෙ තිරවේ යනු විද්‍යක්්‍යයයට හැකියාව ලැබිලති නො මේ ගිනිිකඳු පිපරීම පිළිබඳ අම කලින් සඳහන් කරාවගේ මෙ ගාටට එ එත්තම් මහාපරිමාණ දත්ව එකතු කරලා ඒ ඔස්සේ මෙහි වර්තමාන තත්ත්වය ප්‍රතිනිර්මාණය කරන්න මොකද තවමත්තයේ ප්‍රදේශයට යම්මා කරිකිින් ීක්ෂණ කටික් සොඳහා පස්තත්වඇත්ති න්න ති නිසා විද්‍යාඥන් ක්‍රියාකර කෙන යනවා දැනට ඔන්න ත්‍රමාණ වශයෙන් ගොඩ්ඩගල තිනෙනවා සිදුවෙච්ච හානිිය සහ බුදු පත්ලේ ස්වභාවය පිළිබඳව මේ දත්ත මේ වෙන කොට ලබාගෙන ඒ ආශ්‍රිතව ත්‍රමාණරප ප්‍රතිනිර්මාණය කළ තිනයි වගේ. දැ මේ ගිනිකඳ ප්‍රබල ගිනිකඳු පිපිරි මේවා පිළිබඳව තවත් දැනුවත් කිරීම ජනතාව දැනුවත් කිරීමේ වගේම විද්‍යාත්මක වශයෙන් මේ ගිනිකු ක්‍රියාවලිය පිළිබඳ තවදුරුටත් හැදැරීම මේ අන්්‍යේනයේ ඒකාරමුණක් විදිරත් හඳුන්න පුළුව